අනි සියලු දෙනා තමන්ගේ වගකීම අත්තරියත් තමගේ පටු දේශපාලන න්‍යායපත්‍රයට ඕන පරිදි න්‍යායපත්‍ර අත්තරියත් ජනතා විමුක්ති පෙරමුණ මේක අත්තරීමේ. ඒ නිසා තමයි අප විසින් ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් එනවා. මේ විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවේචන ඉදිරිපත් කරන ඒට විවිධ ආකාරයේ දෝෂාරෝපණය කරන කණ්ඩායමක් ඉල්ලා හිටින්නේ මේ විශ්වාස භංගයේ ඇති වැරද්ද මොකක්ද කියන්නේ. මේක තිබෙන වැරද්ද කුමක්ද? දේශපාලන ව්‍යාපාරයක් අපි පාර්ලිමේන්තු නියෝජනය කරනවා නම් ඔවුන්ට දඬුවම් ලබා දීම සඳහා තියෙන එක් ක්‍රියාමාර්ගයක් තමයි අපිට විශ්වාස භංග යෝජනාව. අපි තාමත් හද සාක්ෂියට එකඟමු. විපක්ෂ නායකවරයා මේ ආරම්භයේදීම අප සමග ප්‍රකාශ කරා මේ ඡන්දය ප්‍රකාශ කරන බව. එතුමාට ස්තුතිවන්තයි. හැබැයි මේ විශ්වාස භංගය අපි ඉතාමත් පැහැදිලි විශ්වාස කරන ජයග්‍රහණය කරන්න පුළුවන්ව තිබුණු විශ්වාස භංගය. අද ආණ්ඩු පැත්තේ නියෝජනය කරමින් තිබෙන 106යි. ආණ්ඩුවේ වාඩි වෙලා ඉන්න 106යි. ඊයේ සහභාගී වුණේ 105යි. ඒ කියන්නේ රාධාකිෂ්ණ කියන മന്ത്രിවරයා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මං හිතන්නේ සහභාගී වුණේ නේ. ඒකට 105යි. විපක්ෂ 118ක් වාඩි වෙලා හිටියා. 118න් 97කට නායකත්වය දෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒ 97 දෙනාම මහින්ද රාජපක්ෂ මහත්මයා ඔක්තෝබර් මාසේ 26 වෙනිදා කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩුව හදාගත්තාම ඒ කුමන්ත්‍රණකාරී ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටපු 97 දෙනෙක්. ඒගොල්ලෝ ඒ යගේ කණ්ඩායම. සමහර ඒ 97 දෙනා ඇතුළේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කැබිනට් මණ්ඩලය, ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා දිවුරුම් දීපු කැබිනට් මණ්ඩලය හිටියා. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා දිවුරුම් දීපු නියෝජ්‍ය සහ රාජ්‍යමතුරු හිටියා. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා තමන්ට පක්ෂපාතීත්ව ප්‍රකාශ කරපු මන්ත්‍රීවරු හිටියා. මේ 97 සමන්විත වෙලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා අග්‍රාමාත්‍ය ධුරේ වාඩි වීම සඳහා සහය දීපු කණ්ඩායමයි. ඒක ඇතුළේ එක්සත් ජාතික පක්ෂයෙන් ආපු මන්ත්‍රීවරු 6 දෙනෙක් ඉන්නවා. ඩග්ලස් දේවානන්ද මහත්මයා ඉන්නවා. හැබැයි මේ ඔක්කොම ගත්තාම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අග්‍රාමාත්‍ය ධුරේ වෙනුවෙන් 97ක් පෙනී හිටපු කණ්ඩායමෙන් 97ක් අද මහින්ද මහත්තයාත් එක්ක විපක්ෂ වාඩිලා ඉන්නවා. දැන් මට තියෙන ප්‍රශ්න තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා මේ 97න් කී දෙනෙක් කැඳෙව්වද? ඔව් 11 දෙනෙක් කැඳෙව්වේ නෑ 86 පාර්ලිමේන්තුවට. 11 දෙනෙක්. මම මහින්ද රාජපක්ෂ මහත්මයාගෙනු රනිල් වික්‍රමසිංහගෙනු තන එක ප්‍රශ්නයක්. යන් කවරක්වත් නෙවෙයි. ඊයේ පාර්ලිමේන්තුවේ දෙවෙනි මහලේ 12:10 12:30 අතර මහින්ද සහ රනිල් කරපු සාකච්ඡාව මොකක්ද? මේ ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංගයක් තියෙන වෙලාවක. ඒ විශ්වාස භංගේ සාකච්ඡා වෙමින් තිබෙන වෙලාවක. අගමැති රනිල් වික්‍රමසිංහත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත් පාර්ලිමේන්තුවේ දෙවෙනි මහලේ කාමරයකදී මුණ ගැසී සාකච්ඡා කරේ මොනවද කියලා රට කියන්නේ.